गण नायकाय गण देवताय गणाध्यक्षाय धीमहि गुण शरीराय गुण मंडिताय गुणेशानाय धीमहि गुणादीताय गुणादीशाय गुण प्रविष्टाय धीमहि एकदंताय वक्रतुंडाय गौरीतनयाय धीमहि गजेशानाय बालचंद्राय श्रीगणेशाय धीमहि एकदंताय वक्रतुंडाय गौरीतनयाय धीमहि गजेशानाय बालचंद्राय श्रीगणेशाय धीमहि අයිබෝවන් සුබදාසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද කතා කරන්නේ ගණ දෙවියන් ගැන. මේක දන්නවා මම පටන් ගත්ත අයුරෙන්ම වීඩියෝ එක. ඉතින් අද මට කතා කරන්න ඕනේ ගණ දෙවියන් ඕනෑම කෙනෙකුට අදහන්න පුළුවන්ද. මම කෙටියෙන්ම මේ වීඩියෝ එක කරන්න හිතුවා පුළුවන් තරම්. ඔව් අදහන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. ඒක කුඩා බාල මහලු එහෙම කියලා ભેදයක් නෑ. ඔබ මිනිස්සෙක් නම් ඔබට අදහන්න පුළුවන් නොපෙනෙන අදුෂ්‍යමාන අයත් ඕන තරම් ගණ දෙවියන්ට වන්දනාමාන කරනවා. ඉතින් මේ මනුෂ්‍ය ජීවිතේ ඔබ ලබාගෙන ඇවිල්ලා තියෙන්නේ මේ ආත්මේ ගොඩාක් හොඳ දේවල් කරන්න. එතකොට ගණ දෙවියන්ට වඳිනවා කියන එක කිසිම වරදක් නැහැ. සහ ලෞකික ජීවිත ගත කරන අය අපිට ලස්සන ඇඳුමක් ගන්න ඕනි කියන හිතන එකේ වරදක් නැහැ. බුදුහාමුදුරුවෝ කියලා නැහැ කොතනකවත් ඔබ සියල්ල හැරදා යා යුතු බව කිව්වා. නමුත් සියල්ල හැරදාලා ඔබට ඉන්න කියලා කිව්වේ නැහැ. ඔබ ලෞකික ජීවිතයක් ගත කරනවා නම් අවබෝධයෙන් සියල්ල කරන්න කියලායි කියන්නේ. ඉතින් කැමති අය ඉන්නා නම් ගණ දෙවියන්ව අදහන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන හොඳ ප්‍රතිඵල ගැන තමයි මම අද කතා කරන්නේ. එතකොට වරම්ලාභීෙක් කොහොමද වරම් බලයක් ලබා ගන්නේ ගණ දෙවියන්ගෙන් සහයම වරම් බලයක් ලැබෙනවද? ලැබෙනවා නම් මොනවද කරන්න ඕනි කියන දේ තමයි මේ වීඩියෝ එකේ අරමුණ. ඉතින් ඇත්තටම මේ ගණ දෙවියන් ගැන කතා කරනකොට ශිව සහ පාර්වතී කියන ප්‍රබල පියාගේ සහ මවගේ ශිව දෙවියන්ගේ සහ පාර්වතී මෑණියන්ගේ පුත්‍රයෙක් තමයි ගණ දෙවියන් කියලා කියන්නේ. ඉතින් මම වීඩියෝ කීපයක් දාලා තිබුණා. මට මතක විදිහට දෙකක් ඒහි ලින්ක් දෙකක් මම මේ වීඩියෝ එකෙන් දාන්නම් පල්ලෙහෙන් කැමති අයට පුළුවන් ඒක බලන්න. ඉතින් උත්තරීතර ගති පැවතුම් තියෙන උත්තම වූ යාළුවෙක් බඳු දෙවි කෙනෙක් තමයි ගණ දෙවියන් කියලා කියන්නේ. ඔබට තියෙන ඕනෑම ප්‍රශ්නයක් ගණ දෙවියන් එක්ක කතා කරන්න පුළුවන්. මේ වන විට ලංකාවේ, බංගලාදේශයේ, මාලදිවයින, ඉන්දියා, එතකොට ඇමරිකා බටහිර රටවලලත් ව්‍යාප්ත වෙලා ඒ හැම රටකම මේ ගණ දෙවියන්ව අදහනවා. එතකොට මම දන්න තව ශාස්ත්‍රයක් තියෙනවා. මම ඒ ශාස්ත්‍රය ගැන ෆෙන්ෂුයි. ඒ ෆෙන්ෂුයි වලත් මම දැක්කා ගණ දෙවියන්ව අදහනවා. ඒ මිනිස්සු බොහොම හොඳයි, බොහොම සාර්ථකව ඒම කරගෙන යනවා. ඉතින් විවිධ එක එක රටවල්වල එක එක විදිහට ගණ දෙවියන් අදහමින් යනවා. විවිධ නම් තියෙනවා. ඉතින් උන්වහන්සේට එක නමක් නෙමෙයි, ගොඩාක් නම් තියෙනවා. ඉතින් ඝන කියන නමේ තේරුම සමූහයක් කියන එක. ඒ කියන්නේ යාට තියෙනවා ශක්ති සමූහයක්. මේ හැමන හුලඟේ, මේ මගේ පිටිපස්සේ තියෙන මේ ගස්වැල්වල, මේ හැම දෙයකම ගණේෂ් ඉන්නවා. එයාගේ ශක්තිය තියෙනවා. නමුත් අපි තේරුම් ගත යුතු දේ තමයි ඝන දෙවියෝ වරමක් විදිහට ඔබේ ශරීරයට ආරූඪ වෙන්නේ නැහැ. නමුත් වරම් බල ලබා දීම ඝන දෙවියන්ට සිද්ධ කරන්න පුළුවන්. ඒ කොහොමද? ඔබ උන්වහන්සේට නමස්කාර කරන ආකාරයේ වගේම ඔබ කරන කුසල් අකුසල් මත ඔබ බොහෝ හොඳ පුද්ගලයෙක් නම්, ඔබ ඔබට අවංකවම හොඳ කෙනෙක් නම් අනිවාර්යෙන් ඔබට බල ඉහළ වරමක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ හූ කියාගෙන නටන, කෑ ගහනවා වගේම ඊට වඩා යම් සාගුරට බලතලයන්ගෙන් වැඩි ධර්මයට ලැබි හොඳ වරමක් ලබා ගන්න පුළුවන් ගණ දෙවියන්ට වන්දනාමාන කරනවා නම්. අනිත් කාරණේ තමයි ගණ දෙවියන් නැතිව කිසිදු දේව යහනක පැවැත්ම නැහැ. ඒකට හේතුව දේව ස්වභාවෙම ප්‍රධාන දෙවි කොට සලකන්නේ ගණ දෙවියන්. ඒ කියන්නේ අපි ඉස්සල්ලාම වැඳුම් පිදුම් කරන්න ඕනි දෙවියන්ට වඳිනකොට ප්‍රමුඛ දෙවියන් විදියට ගණ දෙවියන්ට. කොහොම නමුත් ඔබ මං කියනවට ඔබේ හිතේ භක්තිය ගොඩනගාගෙන දැන් ගණ දෙවි පිළිම තියෙන අය ඉන්නව ඇති, ගණ දෙවි අදහන අය ඉන්නව ඇති. හිතට ටිකක් බය එන්න පුළුවන් සහ මිනිස්සු විවිධ දේවල් කියන්න පුළුවන්. ඉතින් ඒ බය අතහැරලා යාළුවෙක් විදිහට ඔබ ලං වෙන්න ඔබට මනුස්ස ලෝක යාළුවෙක් හිටියට වඩා හොඳට සියල්ල ඔබට දුකක් නැතිව, يعني දුකක් වුණත් ඔබට සමව දරා ගන්න පුළුවන් විදිහට, යම්කිසි ප්‍රශ්නයක් බෙදා ගන්න පුළුවන් විදිහට දුකක්
තුනී වෙන විදිහට ළඟ ඉඳීවි සහ කවදාවත් ඔබව තනි කරන්නේ නැති වේවි. මනුෂ්‍ය ස්වභාව තුලින් ඒව බලාපොරොත්තු වෙන්න බෑනේ අපිට. කොහොමත් අටලෝ දහමෙන් හෙළවෙන මනුෂ්‍යෝ තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා ඉතින් මං ගැන කතා කරාම මේ සියල්ල මම කියන්නේ අත්දැකීම් වලින්. ගොඩක් වෙලාවට මම මට වයස අවුරුදු 3 ඉඳලා ගණදේවියන්ට වන්දනාමාන කරනවා. ඒකට මං ස්තුතිවන්ත වෙන්නේ මගේ අම්මට. මොකද මං අකුරු කියවනකොට මට අම්මා ගණදේවි පින්තූරයක් ගෙනත් දීලා තිබුණා. ඕක තමයි දිගටම තියාගෙන වන්දනාමාන කරේ. ඉන් පසුව අවුරුදු 12කදී මට ලැබුණා තෑග්ගක් විදිහට මගේ උපන්දිනයට ගණදේවියන්ගේ පුංචි මැටි වලින් හදපු පිළිමයක්. ओके मम पाट कला दिय सायंगाला मेटी प्लास्टर पेरिस निसा वतुरे उबन कोट दिय विलायनवा इतिम मम कराने एक प्लास्टर पेरिस निसा एक आलेप कर कर तीन तालेप कर कर मट कैमती दीट मम तियागत्ता मट यहाँ पता कुने नहें यहाँ पता मिसा इतिम मगे जीविते मम गुडाक देवलोट मून दुन्ने गणदेवियों तेक दें हितान अपिर प्रश्न दुखा करदर अखेनवा ගිහින් කතා කරන්නේ ගණදේවියන් එක්ක. එහෙම තමයි ජීවිතේ ගොඩනගාගෙන ආවේ. ඉතින් මේක සාමාන්‍ය ජීවිතයක් ගෙවන ඔබට වැදගත් වෙයි. අනිත් කාරණාව තමයි ඔබ කවුරු වුණත් ඔබ මිනිස්සෙක්නේ. එතකොට ඔබ හොඳ දේවල් කරනකොට කොහොමද දෙවියන් ඔබට ආදරේ? ඉතින් දෙවියන්ට ඔබ ආදරේ කරනකොට පෙරලා දෙවියන් ඔබටත් ආදරේ කරනවා. ඉතින් ඔබට තියෙනවා නම් යම්කිසි දුකක් ඒක කිව්වහම ඔබ ඇත්තටම ගණදේවියන්ට ආදරේ නම් ඔබට ඒක සතියක් ඇතුළත විසඳා ගැනීම, දවසක් ඇතුළත විසඳා ගැනීම හැකියාව තියෙනවා. හදවතින් කාටවත් පේන්නවත් එහෙම නැතුව මම ඔබ වහන්සේට මේ දේ දෙනවා, ඔබ වහන්සේ මට මේ දේ දෙන්න. එහෙම කිව්වට කවදාවත් ලැබෙන්නේ නැහැ. මොකද ඔබ වඳිනකොටම දෙවියන් දන්නවා. ඔබ පළවෙනි දවසේ දෙවියන්ට වඳිනකොටම දන්නවා ඔබ කවුද. පරම් දරුවන්ට ගණදේවිය උදව් කරනවද කියලා ඇහුවොත් ඔව්. පාර්වතී මෑණියන් හරහා එන්න අබු වරම්මාලාවන් ගොඩක් වෙලාවට ගණදේවියන්ගේ අවසරේ මැද එන්නේ. අපි කාලිවරම් කියලා කියන්නේ හැම දෙයක්ම ඕනෑම වරම්මාලාවක ප්‍රථම කොට ගණදේවියන්ට වැඳලා වැඳ නමස්කාර කළා තමයි අවසරය ලබා ගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපි කතරගම පුද භූමියට යනවා කියලා හිතන්නකෝ. එතකොට මුලින්ම කිරිවෙහෙර වහන්සේ වන්දනා කරලා ඊට පස්සේ වරම් දරුවන් ආයුතු ස්ථානයක් දෙනවා. ඒ තමයි ගණදෙවි කෝවිලට. එතෙන්ට ගිහිල්ලා පූජා වට්ටියේ තියලා එහෙම නැත්නම් දෙන පුද පඳුර දීලා ඔබේ ආභරණ ආදිය දීලා ඊට පස්සේ තමයි ඔබ යන්න ඕනේ පුතේ කතරගම දෙවියන් ගාවට. මොකද ඒක දේව සභාවේ නියමයක් සහ නීතියක්. ප්‍රථම කොට වඳින්නේ ඥානවන්ත ගණේෂ්ඨ කියලා ඒ නීතිය ස්ථාපිත කරේ චිව දෙවියන් කියලා තමයි හින්දු පුරාණයේ තියෙන්නේ. ඉතින් කොහම වුණත් බොහොම පිරිසුදු වෙලා ඒ කියන්නේ නිර්මාංශව මේ දෙවියන් වදහන්න පුළුවන් වරම්ලාභීන්ටත් ඒ වගේම වරම් නැති අයටත් දෙගොල්ලන්ටම වැදගත් වෙයි. ඉතින් වරමක් ලබා ගන්නව නම් ඔබ ගාව ඉන්න ඕනේ හොඳම යාළුවෙක්. ශුද්ධ වරමක් ඔබ ලබා ගන්න උත්සාහ කරනවා නම්, බලවත් වරමක් ඔබ ලබා ගන්න උත්සාහ කරනවා නම්, ලෝසඳුනට සිත කරන හොඳ වරමක් ඔබ ලබා ගන්න උත්සාහ කරනවා නම් ඔබට ඉන්න ඕනේ මේ යාළුවා තමයි ගණදෙවියෝ. උන්වහන්සේගේ කැමැත්ත ප්‍රසාදය ඔබ ලබා ගන්න ඕනේ. සා ලෞකික දෙවි කෙනෙක්. ඉතින් ලෞකික සැප සම්පත් ඔබට ලබා දේවි. ඒ වගේම ඔබ දුක් කරදර වලින් අතමුදවාවි. ඉතින් ගොඩාක් වෙලාවට මට කියන්න ඕනේ ඔබ දෙවියන්ට දෙන ප්‍රමාණයට දෙවියන්ට ඔබට දෙන්න හැකි වේවි. ඒ නිසා ඔබ පුළුවන් දේවල් කරන්න ගණදේවිය හරි කැමති. දන් දෙීම් සිද්ධ කරනවට දන් දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ළමයකට ටොපියක් හරි අරගෙන දෙන්න උන්වහන්සේට පූජා කරලා ඒකට උන්වහන්සේ කැමති. ඉතින් මම මේවා කියන්නේ උදාහරණත් එක්ක. ඉතින් අපේ කෝවිලට මෙන දරුවන් කිහිප දෙනෙකුටම අපි ලබා දෙනවා ගණදේවියන්. ඒගොල්ලෝ කිව්වහම ගණදේවියෝ ඒගොල්ලෝ ගන්න ඒගොල්ලොන්ට පුළුවන් විදිහට ඒ වන්දනාමාන කරන ඡායාරූපයකුත් මම ඇතුළත් කළා තියෙනවා. ඉතින් අද ඒ වෙනකොට මේ වෙනකොට එයාගේ දිලිඳුකම, එයාට තිබුණු ගැටලු ඒ සියල්ල නැති වෙලා ගිහින් තියෙනවා. සහ මාසෙන් මාසයට ඒගොල්ලෝ කිරි ඉතිරීම් සිද්ධ කරනවා. හරිය සතුටින් gedara සමාජයකට වගේ සලකනවා. ඒක තමයි වෙන්න ඕනේ. ඔබ නිර්මාංශ නම් ඔබ අඩුම තරමේ ඔබ ගණදේවියන්ගේ කටයුතු කරනකොටවත් නිර්මාංශ වෙන්න සාමාන්‍ය ජීවිත ගත කරන අය. එහෙම නැතුව වරම්ලාභියෙක් නම් ඔබ නිර්මාංශ වෙන තරමටම හොඳයි. ඒත් ඔබේ හිත තියෙන්නත් ඕනි. ඒ වගේම හොඳ ආදරයක් ගෞරවයක් ගණදේවියන් ගැන තියෙන්න ඕනි. ඒකට අපි දැනගන්න ඕනේ බොහෝ වෙලාවට
ගණදේවියනොත් කැමැති මොනාටද කියලා ගණදේවියනොත් කැමැති ඔබ කරන කුසල් ක්‍රියාවලට හොඳ කෙනෙකුට උදව් කරන්න තමයි ගණදේවියෝ කැමැති සහ ඔබව ටිකෙන් ටික පරිවර්තනය කරමින් යයි ඔබේ දුකට පිහිටක් වෙයි සහ ඔබේ වරම් හිරවලට යම්කිසි වරම් ගැටලුවලට මාර්ගයක් හෝ ගණදේවියන් පෙන්නාවි ඉතින් ඔබට තියෙන දුක ඔබට තියෙන පීඩනය ඒ හැමදේම ගණදේවියන් එක්ක ඔබට බෙදා ගන්න පුළුවන් අරුම පුදුම විස්මිත දේවල් දෙන දෙවි කෙනෙක් තමයි ගණදේවියෝ කියන්නේ එහෙමයි කියලා ඔබට මහා මාලිගාවක් එහෙම හදලා දෙන්නේ නැහැ. ඔබ තමයි මේ හැම දෙයක්ම පාර ගොඩනගා ගන්න ඕනේ. නමුත් අවබෝධයෙන් ඔබට පිහිටක් කියන දේ ඔබට ශක්තියක්, ශක්ති සමූහයෙන් ගණා කියන්නේ අන්න ඒ ශක්ති සමූහය ගොඩනගා ගන්න පුළුවන් සහ ඔබට හොඳ වරම්මාලාවක් අවශ්‍ය නම් ගණදේවියන් හරහා හොඳ වරම්මාලාවක් ලබා ගන්න පුළුවන්. නමුත් සමහර අයට වරම් උරුමයි කියනම කියන හිම බලයක් උරුමයි කියලාම කේන්ද්‍ර සටහනේ සටහන් වෙලා තියෙනවා කේන්ද්‍ර පරීක්ෂාවකින් ඔබට ඒක බලන්නත් පුළුවන් සමහර අයට පුතේ වරම් උරුම නැහැ කාලීනව පැවතෙන්නේ නැහැ ඉතින් ඔබ එහෙම පරීක්ෂා කරගෙන වරම් ගන්නවා නම් ඒත් හොඳයි සහ වරයන් කියන්නේ එකක් ආකර්ෂණය කියන්නේ එකක් වරම කියන්නේ එකක් වරමේදී ඔබට ගණදේවියන් ආරූඪ වෙන්නේ නැහැ ඒක විශාල පාපයක් එහෙම කියනවා නම් සහ ඒක සත්‍ය නෙමෙයි උන්වහන්සේ ඉතහා බලගතුයි ඉතින් උන්වහන්සේ විෂ්ණු දේවිය වගේ උත්තමයන් ශරීරය තුළට ආරූඪ වෙන්නේ නැහැ නමුත් උන්වහන්සේලාගේ කිරණ ශක්තියක් නැත්නම් ඔබේ ඉන්න ඥාති දේවතාවුන් වහන්සේට ශක්තියක් ලබා දෙයි නොවැටි යන්න ඕනේ මේ ගමන් මාර්ගයේ කියන තැනට ඔබව ගෙනේවි සහ ගණදේවියන් ප්‍රිය දේවල් මොනවද මෝදක ලඩ්ඩු වගේම ඕනෑම පැණි රසකට ගණදේවියෝ කැමති සහ පොල් වලට මේ වගේ දේවල් ඔබට පුළුවන් පූජාසනයේ තියන්න පිරිසිදු තැනක පූජාසනයේ එලි මහනේ තෝරගන්න කියලා කියනවා. ඉතින් නිවාස ඇතුළේත් මම දැකලා තියෙනවා ගණදේවිය වන්දනාමාන කරනවා. ගණදේවියෝ ගැටලුවක් නැහැ. නමුත් පිරිසිදුව තියෙනවා නම් හොඳයි. මම වඩාත් කැමති එලි මහනේ තියලා වන්දනාමාන කරනවා නම් මේ ගහක් ගලක් යට ස්වභාවික තැන්වල තමයි ගොඩක් වෙලාවට ගණදේවියෝ වන්දනාමාන වෙන්නේ. ඉතින් හරියට අවංකව අදහන පුද්ගලයාට ගොඩාක් ගණදේවියෝ ආදරය කරනවා. අනිත් කාරණාව තමයි ගණේෂ්ට නම් විශාල ප්‍රමාණයක් තියෙනවා වීර ගණේෂ් විවිධ නම් තියෙනවා. ඉතින් ඒ නම් අතර ඔබට පුළුවන් ඔබටම සමාජ මාධ්‍යයෙන්ම හොයාගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ පංචරත්නම් ස්තෝත්‍රයේකට මණික් පහ කියලා කියනවා. ඒවා ශ්ලෝක ආරති භජන් ඔය කැමති දෙයක්. අනික එහෙමත් අපහසු නම් ඔබම ගණදේවියන්ට කවියක් ගායනා කරන්න ගීතයක් ගායනා කරන්න හරි හුරතල් ඒ වගේම හරිම සාමකාමී කේන්තියන්නේ නැති කරුණාවන්ත දෙවි කෙනෙක් තමයි ගණදේවියෝ කියලා කියන්නේ. ඉතින් උන්වහන්සේ අදහද්දි සත්තුමිය යනවා කියන දේ බොරුවක්. උන්වහන්සේ පරිසරයට මේ දෙවියන් කියන අය පරිසරයට ඉතාම ලැබී ඊළඟට මේ ප්‍රශ්න ටික ගණදේවියන්ව නනුමුර කරන්න දිනයක් තියෙනවද? එහෙම දිනයක් නැහැ. නමුත් ඔබ ඉස්සෙල්ලාම තැම්පත් කරනකොට කැමැති නම් ඔබේ හිතානුව සුබ වේලාවක් ඔබට බලන්න හෝ ලිතකින් බලන්න හෝ මම නැත්නම් ඔබේ ජ්‍යොතිර්වේදී මහත්මයාගෙන් ඉල්ල ගන්න මහත්මියගෙන් ඉල්ල ගන්න හෝ එහෙම කරන්න පුළුවන්. නැත්නම් ඔබට සාමාන්‍ය විදිහට ගණදේවියන්ව කියලා නාවීම සිද්ධ කරන්න පුළුවන් අභිෂේක කරනකොට අපි දෙහිඹුල් එතකොට සින්දූර සහල් කුඩු මේ වගේ දේවල් භාවිත කරනවා විවිධ ද්‍රව්‍ය භාවිත කරනවා සඳුන් කුඩු එලකිරි ඔබට තියෙන දෙයකින් ජලය සුවඳ පැන් මේ හැම දෙයකින්ම අපි උන්වහන්සේව ස්නානය කරනවා ඉතින් ගෞරවයෙන් උන්වහන්සේගේ අභිෂේක පූජාව කරනකොට ගොඩක් වෙලාවට තියෙන දුරුමුඛ ගති එහෙමත් නැත්නම් ඔබට තියෙන ඍණාත්මක ශක්තිය වගේම ඔබට තියෙන දුක්ඛ මේ හැමදේම පාවෙලා යනවා කියලා කියනවා. ඉතින් ගොඩාක් සමීප දෙවි කෙනෙක් ඔබට මම කියන්නේ අත්දැකීමෙන්ම මේ දේ විඳ ගන්න කියලා. ඉතින් අනිත් කාරණාව තමයි ගැහැණු අයට වඳින්න බැරිද කියන දේ ඇහුවොත් නැහැ එහෙම දෙයක් නැහැ. මං කලිනුත් කිව්වා දෙවියන් කියන්නේ මිනිස්සු හැමතෙම සිත සලසන. එතකොට ගැහැණු කියන අයත් ස්ත්‍රී කියන අයත් මිනිස්සු. ඒ නිසා වැරදි වැටහීම් වලින් ඒවයි මිත්‍යා මත වෙන්නේ. වැරදි වැටහීම් වල ඉන්න එපා. ඉතින් ස්වාමීන් වහන්සේලාත් මම දැක්කලා තියෙන සමහර අය ගරු කරනවා. ඉතින් දෙවි කෙනෙකුට ගරු කරනවා කියන එක මං හිතන්නේ මනුස්සයෙකුගේ තියෙන නිහතමානී ගුණයක්. ඉතින් ඒකට හිස උදුම්මා ගැනීමවත් නපහස කිරීමවත් ඇත්තටම අත්‍යවශ්‍ය නැහැ. අනිත් එක තමයි ගණදේවියන්ට අපහසු පහස සතුටින් බාර ගන්නවා. උන්වහන්සේ කොහොමත් හිනා වෙලා ඉන්න කෙනෙක්, කොහොමත් සැහැල්ලුවෙන් ඉන්න සුරතල් කාරුණික කෙනෙක්. කේන්ති යනවා හරිම අඩුයි. ඉතින් ඒ වගේම තමයි දඟකාරයි. දරුවන්ට ගොඩාක් ලැබි. මොකද දරුවන්ගේ හිත් පිරිසිදුයිනේ. එහෙනම්
ගණදේව ගොඩාක් දරුවන් එක්කලාදී ඔබේ නිවසේ ඉන්න දරුවන්ට පිළිමය අල්ලන්න කරන්න දෙන්න ළඟට එන්න දෙන්න ආරක්ෂිත මොකද ඒකලොන්ට තේරෙන්නේ නැති නිසා ඉතින් ගොඩාක් ගණදේවයන්ට දෙන පූජාත් දරුවන් අතර බෙදා හරිනවා නම් හොඳයි නැති දරුවන්ට යම් ඕනෑම දෙයක් ලබා දෙන්න දන් දීම වගේ දේවල් ඇඳුම් පැළඳුම් පොත්පත් කෑම මේ හැමදේම දන් දෙනවට තමයි උන්වහන්සේ ගොඩක් කැමති ඉතින් ඔබටත් ඒ වගේම ලැබෙයි දෙන්න දෙන්න ඔබට ලැබෙයි ඉතින් අමුතුම දෙවි කෙනෙක් වරම්ලාභීන්ට වරම්ම උසරේ දෙනවද කියලා අහපු ප්‍රශ්නෙට තමයි මම උත්තරේ දුන්නේ ඉතින් සාමාන්‍යයටත් වැදගත් වෙයි ගණදේවයන් කියලා කියන්නේ වරම්ම උසරයක් ගන්න තියෙන ප්‍රබලම දෙවි කෙනා. උන්වහන්සේට වන්දින උන්වහන්සේට ගරු කරන්නේ නැති දෙවි කෙනෙක් නැහැ. ඉතින් ඒ තරම්ම කරුණාවන්ත වීරවන්ත කෙනෙක්. ඉතින් ඒ නිසා සහ දේව ස්වභාවය වෙන සියල්ල සටහන් කර ගන්නවා කියනවනේ. ඔබ දැකලා ඇති පොතක් තියෙනවා. උන්වහන්සේගේ සමහර පිළිමවල ලියනවා කොච්චරවත්. අර සීල් දැන් ඍෂිවරුන්ට මන්ත්‍ර පවා ලබා දෙන බුද්ධිවන්තයා, ඥානවන්තයා. ඒ තියෙන මතක ශක්තිය අපරිමිතයි කියලා කියනවා. ඉතින් සරස්වති මාතාව වගේම ගණදේවියොත් ඒ වගේමයි. ඉතින් ඔබට හරි ප්‍රියජනක දෙවි කෙනෙක් වී ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවෙනවා කියලා දැනේ. බොහෝ දේවල් සැහැල්ලුනා කියලා දැනේ. කැමැති අයට පුළුවන් ගණදේවියන්ව මේ විදිහට වන්දනාමාන කරන්න. ඉතින් තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. ගණදේව පිටයි. වක්‍රතුණ්ඩ මහාකාය සූර්යකෝටි සමප්‍රභා නිර්විඝ්නම් ගුරු මේ දේවා සර්වකාරයේෂු සර්වදා.